කරලා ඉන්නේ තවත් ග්‍රන්ථ ප්‍රකාශනයක් ඉදිරියට ගුත් වෙන අලුත්ම පොතක් එක්ක අඳුරු ගැනීම. අඳුරු ගැනීම කතුපරිය එහෙමත් නැත්නම් ඔබ හොඳින්ම දන්න අනුරාධි ගජනායක. Facebook එකේ බොහොම ජනප්‍රිය ලියන්නයක්. ඒ වගේම ඇගේ පළවෙනි කෘතිය කලකට පෙර නිකුත් කරා මේ ඇගේ දෙවෙනි කෘතිය. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ අනුරාධිත් එක්ක කතා කරන්න. අයිබන් අනුරාධි. අනුරාධි Facebook එකේ ගොඩක් කල් ලිව්වා. කොහොමද පාට ගැනීම ලැබිච්ච ප්‍රචාරය? සාම්ප්‍රදායික දේවල් වලින් ඔබට කියලා අලුත්ම දෙයක් කරන්න නිතරම Facebook එකේ මට හමු පාඩකයෝ මේ ප්‍රතිචාර මට වැදගත් වෙනවා. අනුරාධි මේ වගේ පොතක් වෙනස්ම ශානරයක පොතක් කියලා කිව්වොත් මම කියන්නේ ඒ ලියන්නේ පටනාකමක් එකතු වෙනවා කියන. ඉතින් මේ අඳුරු කැණියම් වගේ පොතක් කියෙන්නේ ඇත්තටම එක්තරා අධ්‍යයනයක ප්‍රතිඵලයක් මත ලෝකේ තියෙන අද්භූත බිම් කඩවල් ගැන තොරතුරු හැමින් ඉන්නකොට තමයි මේ පොතට පදනම් වුණු ගෝල්පල ගැන මට කියවන්න ලැබෙන්නේ. ඉතින් ඒ ගෝල්පල සිදුණු සිදුවීම්, ඒ ගෝල්පල ජීවත් වුණු පදිංචි කරුවන්ට සිදුණු සිදුවීම්, ඒගොල්ලන්ගේ අසල්වාසීන්ට සිදුණු දේවල්, ඒගොල්ලන් ගණදෙනු කරුවන්ට සිදුණු දේවල්, ඒ වගේ මේ ඉදම වටේ හිටපු, ඒ කියන්නේ ඉදමට කොයි විදිහෙන් හරි සම්බන්ධයක් ඇති මිනිසුන් සිදුණු අද්භූත දේවල් කියුණාම මට හිතුණා මේක කතාවට හොඳ ප්‍රස්තුතයක් කියලා. ඉතින් ඒ මිනිසුන්ගේ සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ගොඩනැගෙන ෆැන්ටසියක් තමයි අඳුරු කැණියම කියන්නේ. මම මේක හැඳින්වීමේ දාලා තියෙන විදිහට අඳුරු කැණියම කෘතිය පර්යේෂණ වාර්තා අතරත් මිත්‍යා කතා අතරත් හොඳට සැරිසරලා තියෙනවා. ඒ ෆැන්ටසියක් සහ විද්‍යාව කියන දෙකේම එකතුවක් තමයි අඳුරු කැණීම කියලා කියන්නේ. ඉතින් මට මේ පොත හඳුන්වන්න පුළුවන් ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ යන ශානර දෙකටම. ඒ වගේම අද්භූත ශානරය සහ වික්‍රමාන්විත කතාවක් විදිහට අඳුරු කැණීම දක්වන්න පුළුවන්. ශානර කීපයකම කතාවලට ප්‍රියතාවයක් දක්වන ඔබ හැමෝටම කියවන්න සුදුසුකමක්. හරි. එතකොට මේක මේ දැන් ඔබ කිව්ව අධ්‍යයනයක ප්‍රතිඵලයක් විදිහට ආවා දැක්සත් එහෙම නැත්නම් හිතේ අදහස් තියාගෙන හෙව්වද? නෑ, අධ්‍යයනය කරලා ඒ අනුව කතාව කරනවා. අධ්‍යයනයෙන් තමයි කතාව ලියවෙන්නේ. හරි. එතකොට මේක මේ සාමාන්‍ය හොරර් කතාවක් නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ කතාවක්, එහෙමත් නැත්නම් ෆැන්ටසි කතාවකට වඩා එහා ගිය කතාවක්. මේ හැම එකකම එතකොට අපිට පුළුවන්ද සාක්ෂි සාධක හොයලා බලන්න? අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන්න ඕනෙත් ඒක. මගේ බලාපොරොත්තුවත් ඒක. මේ දීලා තියෙන දේවල් ඇත්තද කියන එක ඕගොල්ලෝ අන්තර්ජාලයෙන්, පොත්පත් වලින්, පර්යේෂණ වාර්තා තුලින් හොයලා බලන්න. ඊට පස්සේ ඕගොල්ලන් තීරණය කරන්න පුළුවන් මේක සත්‍ය මතපද නමුණු කතාවක්ද නැත්නම් සාමාන්‍ය ෆැන්ටසි කතාවක්ද කියලා. හරි. මේක අපි ෆැන්ටසි කතා ගොඩක් කියවලා තියෙනවා. ඒ වගේම ওই කියපු විදිහට බොහොම අතලොස්සක් තියෙනවා සත්‍ය මත පදනම් වෙලා ෆැන්ටසි කියපු කතා. එහෙම නැත්නම් පුරාවෘත ආශ්‍රයෙන් එහෙම කරපු කතා. එතකොට ඒවට වඩා මේ කතාව වෙනස් වෙනවා. ඔව්, පැහැදිලිවම වෙනස් වෙනවා. මෙතන විද්‍යාව තියෙනවා. එතකොට මිත්‍යාව තියෙනවා. එතකොට ජන කතා තියෙනවා. එතකොට අපිට මිනිස්සුන්ගෙන් එන කට කතා තියෙනවා. එතකොට සාමාන්‍ය ෆැන්ටසියකට සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකටත් වඩා ඊට එහාට කතාවක් තමයි අඳුරු කැණීම් කියලා කියන්නේ. හරි. එතකොට පාඨකයෝ තමයි ඔබ මේතනට ගෙනාවේ. මම දැන් පොතක් කියවන්න මේතනට ගෙනාවේ. පාඨකයන් ඔබට මොනවද කියන්නේ? පාඨකයන් කියන්නේ මගේ බලාපොරොත්තුව තමයි මේ පොත ලියනකොට මම ඇත්තටම ගොඩක් ආසාවෙන් ලියපු පොතක්. පොතේ ජීවත් වෙමින් ලියපු පොතක්. මේ පොතේ ප්‍රධාන චරිතේ ඩේසි මම මෙතෙක් ලියපු කතාවලින් මම ගොඩනගපු මම ආසම කරන චරිතය. එන්නේ කවද හරි මට පොතක ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා, පොතක චරිතයක් වෙන්න අවස්ථාව ලැබුණා, මම මේ ඩේසි ෂෝ කියන චරිතය වෙන තෝරගන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පාඨකයෝ මේ පොත තුළ ජීවත් වෙමින් කියවා කියලා. මම පොත ලියද්දි විඳපු අත්දැකීම පාඨකයා පොත කියවද්දි ඉන්දි කියලා මම හිතනවා. එහෙම වුණොත් තමයි පොතත් මම සාර්ථක කියලා මම විශ්වාස කරන්නේ. එතකොට පාඨකයෙක් ඇහුවොත් ඔබෙන් ඇයි මම මේ පොත කියවන්න ඕන කියලා?
ඔබ මොකක්ද දෙන හේතුව? හේතුව එතනකොට ඔබ මේ පද කියවන්න ඕන කියලා. ඔබ විද්‍යා ප්‍රබන්ධ වලට ආසයි නම්, ෆැන්ටසි වලට ආසයි නම්, ඒ වගේම වික්‍රමානිත දේවල්ට ආසයි නම්, ක්‍රියාදාම ඔගලන්ට කියවන්න ඕන නම් අනිවාර්යයෙන්ම අඳුරු කැණීම කියන්න ඕනේ. මොකද අඳුරු කැණීමේ මම ගොඩක් ආසයෙන් ලියපු කොටස් තියෙනවා ක්‍රියාදාම කොටස්. මෙතන මිනිස්සු මිනිස්සු සටන් කරන ඒවා, මිනිස්සු සහ එතකොට ඒගොල්ලෝ කරන අද්භූත දේවල් එක්ක කරන සටන් ඔගලන්ට අලුත්ම අත්දැකීමක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. මුලින්ම හැමතිස්සෙම ස්තුති කරන්න මගේ දෙමාපියන්ට. මොකද මගේ තාත්තා තමයි මුලින්ම මට කතාවක් ගොතන හැටි කියලා දුන්නේ. මේ ඒ වගේම මට ගොඩක් කතන්දර කියලා දීලා මේ විදිහ දේවල් තියෙනවා කියලා මම නොදුටු ලෝකෙකට මගේ ඇස් දෙක ඇරියා මගේ අම්මා. ඒ වගේම මගේ මල්ලා දෙන්නට පවුලේ හැමෝටම ස්තුති කරන්න. ඒ වගේම පාසල් දෙක අඹගස්ත ජනාධිපති විද්‍යාලයේ ගුරුවරුන්ටත්, ඒ වගේම සිසු මගේ යාළුවන්ටත්, ඒගොල්ලෝම බණ්ඩාර ධර්මපාල විද්‍යාලයේ විශේෂයෙන්ම මගේ මිතුරන්ට, ඒ වගේම ගුරුවරුන්ටත් මම ස්තුති කරනවා. ඒ වගේම Facebook එකේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන අඳුරු සෙවණලි සමූහයට. මොකද අඳුරු සෙවණලි සමූහයෙන් තමයි මට ගොඩාක් අද්භූත විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි වගේ ශානර කියවන පාඩක පිසක් මුණගැහුණේ. ඉතින් මම මේ පොතේ මේ පිදුම ලියලා තියෙන්නේ ඒ වගේ යුනික් දේවල් කියවන්න කැමති පාඨකයෝ නේ. මොකද ඒගොල්ලෝ කියවන හින් තමයි අපි ලියන්නේ. ඒකෙන් තමයි ඒ ශාස්ත්‍රය නැකෙන්න නැතුව මෙතන තියෙන්නේ. ඉතින් මට ගොඩක් ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕන මේ අඳුරු කැණීම නිකුත් වෙන දවසේ. ඒ වගේම මේ පොත මිලදී ගන්න ඔබටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ පොත කියවලා ඔබට දැනුණු හැඟීම්, ඒ වගේම පොතේ තියෙන හොඳ නරක හැම දෙයක්ම මට නිර්ලෝභීව ප්‍රකාශ කරන්න කියලා. ඒක මගේ ඉදිරි ගමනට ගොඩක් ලොකු ප්‍රයෝජනයක්. අනිවාර්යයෙන්ම. ඒ වගේම අපිට අදසක් වෙනවද තව පොතක් කියන්න නැත්නම් ගියාගෙන යනවද නැත්නම් තාවකාලිකව විරාමයක් අරගෙන ඉන්නේ කොහොමද? ඇත්තම කිව්වොත් අධ්‍යාපන කටයුතු නිසා තාවකාලිකව විරාමයක් අරගෙන ඉන්නේ. ඒ වුණාට අධ්‍යාපන කටයුතු දැන් නිම වෙමින් පවතිනවා. ඒ හින්දා ඉදිරියට තවත් හොඳ එහෙනම් ඔබට අද්භූත රසයට කැමති නම්, විද්‍යා ප්‍රබන්ධ වලට කැමති නම්, ක්‍රියාදාම කියවන්න කැමති නම් මේ ඔබ හොය හොය ඉන්න පොත අඳුරු කැණීම. ඉතින් රුපියල් 1800ක මිලක් වෙන්නේ ඔබට grantha.lk එකකින් මිලදී ගන්න පුළුවන් 30ක වට්ටමක් එක්ක. ඉතින් ආරාධනා කරනවා කියවන්න, කියවලා රස විඳින්න, නිරෝගීව ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඒක මේ නවක කතුවරියගේ ඉදිරි ගමනට බොහොම ශක්තියක් වේවි. ඒ වගේම ප්‍රකාශන ආයතන විදිහට අපිටත් මේක ලොකු ශක්තියක් වේවි ඔබේ අදහස් හා යෝජනා. ඉතින් ආරාධනා කරනවා කියවන්න. අපි නැවතත් හමු වෙමු මේ වගේ අලුත් පොතක් එක්ක. ඒ වගේම සුභපතනවන්රාදී ඔබ බොහොම Facebook එකේ බොහොම ජනප්‍රිය, සමාජ මාධ්‍යවල බොහොම ජනප්‍රිය කතුවරියක්. අපි බොහෝ කාලයක් ඔබේ නිර්මාණ රසවින්දා අපි ඒවා බොහොම අගය කරා. ඉතින් අද දවසේ ඔබ දෙවනි පොතට ඇවිල්ලා තියෙනවා. තවත් මේ වගේ පොත් බොහෝ ප්‍රමාණයක් ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ග්‍රන්ථ කණ්ඩායමෙන් ඔබට සුභවද. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.